now, live at 12. අයිබෝන් එක් වන්න අදත් ඇත්ත දැනගන්න ලංකාවේ අංක 1 සමබර තොරතුරු ප්‍රකාශය live at 12 සමගින් මම නිමේෂ් ජයසූරිය මම වින්ද්‍යා මාරඹගේ සුපුරුදු පරිදි අදත් මුලින්ම ප්‍රධාන පුවත් සිරස්තල අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලෙක් සිදුවේදී පොලිස් වෙඩිපහරින් මරුට කෝටි 13ක කුඩුවැල්ලු STF මෙහෙයුම पियागे क्रूरत्वे टे रहिव दोलोस हेवरिदि पुत्रया पोलीसियाई तरह गसला तवा मट गसवन हमें या गुटी गसवन का तरह गिया वेटली मकट गिय पोलीसिये देदेने को ट्रैक्टर एकट याटकल रियदुरा अत्तडंगु अट महा वैसी मैद एतिवु नाययामकिन इंदियावे पहलोस देने कुट दिविया हिमी वे දෙපිලීම නවකයන් ගැටෙන ඉන්දු ශ්‍රී ලංකා පළමු එක් දින තරඟය අද මහා පරිමාණ මද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන කිඹුලෑල ගුණාගේ සහෝදරයෙකු වන කිඹුලෑලේ සුරේෂ් නැමැත්තාගේ ගෝලයෙකු හෙරොයින් කිලෝග්‍රෑම් 13ක් සමග පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා කොළඹ ආදෘප වීදියේ සිදු කළ වැටලීමකදී මෙම හෙරොයින් තොගය සාගත අතර එම තොගයේ වටිනාකම රුපියල් කෝටි 13කට ආසන්න බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයෙකු වන කිඹුලෑල ගුණාගේ සහෝදරයා වන කිඹුලෑල සුරේෂ් නැමැත්තා ඉන්දියාවේ සිට මෙරට මද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන බවට කලකපටන් තොරතුරු ලැබී තිබුණා මේ අතර වාරයේ කොළඹ ආදෘප් වේදියේ ප්‍රදේශයේ නිවසක හෙරොයින් සංගවා ඇති බවට ලද තොරතුරක් මත පොලිස් විශේෂ කාර්ය බලකාය ඊයේ රාත්‍රියේම විශේෂ මෙහෙයුමක් දියත් කළා. එහිදී හෙරොයින් කිලෝ 13ක් නිවසක සංගවා තිබේදී සොයාගැනුණු අතර එම හෙරොයින් කිඹුලෑලේ සුරේෂ් නැමැත්තාගේ බවටද අනාවරණ වී තිබෙනවා. ආදෘප් වේදියේ ප්‍රදේශයේ කුඩා නිවසක කුස්සියේ ලිපාසල සංගවා තිබේදී මෙම මද්‍රව්‍ය තොගය සොයාගෙන තිබෙනවා. මේ සිද්ධිය සම්බන්ධයෙන් අදාළ නිවසේ කාන්තාව සහ ඇගේ ස්වාමී පුරුෂයා අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ වගේම මෙම ජාවාරම මෙහෙවනු ලබන්නේ දැනට ඉන්දියාවට පලා ගොස් සිටින සුරේෂ් නැමැති පුද්ගලයෙකු බවට හඳුනාගෙන තිබෙනවා. මෙම සුරේෂ් නැමැත්තා මෙරට අපරාධ රැසක් සිදු කර ඉන්දියාවට පලා ගොස් සිටි කිඹුලෑලේ ගුණා නැමැති පුද්ගලයාගේ සහෝදරයෙකු බවටත් හඳුනාගෙන තිබෙනවා. මේ සම්බන්ධයෙන් අදාළ සැකකරුවන් සහ නඩු භාණ්ඩ පොලිස් මද්‍රව්‍ය විනාශක කාර්යාංශය වෙත බාර දී තිබෙනවා. මද්‍රව්‍ය විනාශක කාර්යාංශය විසින් තවදුරටත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරනු ලබනවා. මේ අතර පසුගිය මාස කිහිපයක කාල සීමාව තුල මෙරට දකුණු දිග වෙරළාශ්‍රිතව මද්‍රව්‍ය තුග අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ සමත් වුණා. මෙරටට බෝට්ටු මගින් මද්‍රව්‍ය එවීම පසුපස නඳුන් චින්තක නොහොත් හරක් කටා නැමැත්තාගේ සහායකයෙකු වන රන්මල්ලි නැමැති ජාවාරම්කරු සිටින බවට තොරතුරු ලැබී තිබුණා. රන්මල්ලිගේ බිරිඳගේ සහෝදරයෙකු පදිංචිව සිටි පන්නිපිටිය හිරිපිටිය ප්‍රදේශයේ නිවසක් පොලිස් මද්‍රව්‍ය විනාශක කාර්යාංශයේ ඊයේ පරීක්ෂාවට ලක් කළේ ඒ අනුවයි. එහිදී එම නිවස ආසන්න ප්‍රදේශයේ වලලා තිබූ රුපියල් 1 කෝටි 39 ලක්ෂයකට ආසන්න මුදලක් මෙලෙස සොයාගනු ලැබුවා. මේ අතර හොරණ පොකුණු විට ජනසත මාවතේදී රුපියල් ලක්ෂ 5කට අධික මත්කුඩු තොගයක් සමග 21 හැවිරිදි තරුණයෙකු ඊයේ සවස පානදුර කොට්ටාස අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකාර තරුණයා සන්තකයේ තිබී සොයාගත් මත්කුඩු ප්‍රමාණය ග්‍රෑම් 50ක්. ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ බණ්ඩාරගම් ප්‍රදේශයේ මත්කුඩු ජාවාරමේ යෙදෙන අශාන් නැමැති පුද්ගලයාගේ මත්කුඩු මෙලෙස සොයාගෙන ඇති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක අතර සැකකරු හොරණ මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. පොලිස් විශේෂ කාර්ය බලකායේ වෙඩි ප්‍රහාරයකට ලක්ව මිනිමැරුම් හා මංකොල්ල කෑමැතුළු සිද්ධීන් රසකට සම්බන්ධ පුද්ගලයෙකු මරණයට පත් වුණා. ඊයේ රාත්‍රියේ මෙම වෙඩි තැබීම සිදු වෙති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ. සීදුව පොලිස් වසමේ බේස්ලයින් පාර ප්‍රදේශයේදී විශේෂ කාර්ය බලකාය සහ මෝටර රථයක ගමන්ගත් පිරිසක් අතර ඇති වූ ගැටුමකින් අනතුරුව විශේෂ කාර්ය බලකාය වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ අදාළ මෝටර රථයේ අපරාධකරුවන් පිරිසක් ගමන් කරන්නා බවට ලැබුණු තොරතුරක් මත විශේෂ කාර්ය බලකාය එය හඹා යමින් තිබූ බවයි.
එහිදී අදාළ අපරාධ කරුවන් සිදු කළ ක්‍රියාවකට ප්‍රතිචාර ලෙස විශේෂ කාර්ය බලකාය බලය පාවිච්චි කර ඇති බවත් ඔහු සඳහන් කළා. සිද්ධියෙන් තුවාල ලැබූ මෝටර රථයේ සිටි පුද්ගලයෙකු රෝහල්ගත කරන අතරතුරයි මියගොස් තිබෙන්නේ. ඔහු කටුනායක ප්‍රදේශයේ පදිංචි ලලිත් වසන්ත පින්තු නැමැති පුද්ගලයෙකු බවට හඳුනාගෙන තිබෙනවා. ඒ වගේම මේ පුද්ගලයා වත්තල සීදුව අකුරැස්ස මාතර අලුත්ගම රාගම ආදී ප්‍රදේශවල සිදු කරන ලද අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයෙකු බවටයි වාර්තා වෙන්නේ. ඔහුට එරෙහිව දැනට අධිකරණයේ නඩු 20කට ආසන්න සංඛ්‍යාවක් විභාගවින් පවතින බවත් ඉන් 6ක් පැහැර ගැනීම සහ මනුෂ්‍ය ඝාතන බවටත් වාර්තා වී තිබෙනවා. ඒ වගේම මීට කලකට ඉහතදී මොහු මීගමුව බන්ධනාගාරයේ සිටියේදී ඔහුට අධිශීතකරණයක් ආදී උපකරණ සැපීමක් සම්බන්ධයෙන් බන්ධනාගාර අධිකාරිවරයෙකු වැඩතහනමට ලක් වූ බවද වාර්තා වෙනවා. මේ අතර අදාළ පුද්ගලයා ගමන්ගත් මෝටර රථයේ සිටි තවත් දෙදෙනෙකු අත්අඩංගුවටගෙන ඇති අතර වැඩිදුර පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි. පාසල් සිසු දරුවන්ට ඔන්ලයින් අධ්‍යාපනය අහිමි වී අදට දින 7ක්. ගුරු විදුහල්පති වෘත්තීය සමිති පවසන්නේ තම වෘත්තීය ගැටලු වලට නිසි විසඳුම් ලැබෙන තුරු අදාළ වෘත්තීය ක්‍රියාමාර්ගය අත් නොහරින බවයි. ඉක්ු 12 වෙනිදා සිට ගුරුවරුන් ඔන්ලයින් ඉගැන්වීමේ ක්‍රියාවලියෙන් ඉවත් වුණා. ඊට හේතු වූයේ විරෝධතාවයක නිරත ගුරු සංගම් නායකින් සහ වෘත්තීය ක්‍රියාකාරකින් පිරිසක් අතරංගුවටගෙන නිරෝධායනයට යොමු කිරීම සහ තවත් වෘත්තීය ගැටලු කිහිපයක් කෙසේ වෙතත් නිරෝධායනයට යොමු කර සිටි පිරිස පෙරේදා පස්වරුවේ නිදහස් කළ අතර ගුරු වෘත්තීය සමිති පවසන්නේ වසර ගණනක් තිස්සේ පවතින වැටුප් විෂමතා ඇතුළු වෘත්තීය ගැටලු වලට විසඳුම් ලැබෙන තුරු තම වෘත්තීය ක්‍රියාමාර්ගය අත් නොහරින බවයි. ගුරුවරුන් ඔන්ලයින් ඉගැන්වීමෙන් ඉවත්ව සිටීම හේතුවෙන් මෙවර අපොස සාමාන්‍ය පෙළ සහ පහවසර ශිෂ්‍යත්ව විභාගවලට පෙනී සිටීමට සූදානම් වන සිසු දරුවන් දැඩි අපහසුතාවකට පත්ව සිටිනවා. දොස්තර මහත්තුරු ලෙඩු ග්‍රහණයට ගන්නා වගේම දැන් මේ වෙනකොට ගුරුවරු තමන්ගේ ශිෂ්‍යෝ ග්‍රහණයට අරන් තියෙනවා. එහෙම නුනා නම් හොඳයි. මේක පැන නැගුණේ වෘත්තීය සංවිධානවල නායකයෝ අතරංගුවට අරගෙන එයා නිරෝධායනයට යොමු කිරීමත් එක්ක සෞඛ්‍ය බලධාරීන්ගේ නිරෝධායන ප්‍රතිපත්තිය තමයි ඒ ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. මේ වෙලාවේ ඔන්ලයින් තාක්ෂණය දරුවන්ට උගන්වන ගුරු මෑණිවරුන්ට පියවරුන්ට අපේ ගෞරවය ස්තුතිය හදවතින් පුද කරනවා. මේ වෙලාවේ හැම කෙනෙක්ම දරුව වෙනුවෙන් කැප වෙන්න ඕන අපි. ඔය ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ උගන්වන්න නැති වෙන්නේ බොහොම අල්ප ප්‍රමාණයක්. ඒ කියන්නේ අර අර එක පක්ෂයක් තියෙනවානේ 3/3යිනේ ලංකාවෙම හම්බුනේ. මේ 3/3 නියෝජනය කරන යම් පක්ෂයක මතදරණයක් ඉන්නවනම් ඔන්න ඔතන ඉන්නවා. දේශපාලනුවමනාවන් මත සිද්ධ වෙන ගැටලු වල ඉත්තන් බවටපත් නොවි අදාළ අමාත්‍යාංශය සමග සාකච්ඡා කරන සාකච්ඡාවෙන් සම්මුතිය විසඳ ගැනීම මිසක් ගුරුවරු දරුවන්ට ඉගැන්වීම නැතර කිරීම සාධාරණ නෑ. මේ රටම අන්තගාදයට වැටිලා තියෙන අවස්ථාවක COVID-19 වසංගතයේ යටතේ පැහැදිලිව මේ කාරණයේදී දරුවන්ගේ පැත්ත තමයි අපි ගත යුත්තේ. යම් අතලොස්සක් නිසා තමයි මේ සමස්ත ගුරු ප්‍රජාවටම මේ තත්ත්වය උදා වෙලා තියෙන්නේ. මම වෘත්තීය ක්‍රියාමාර්ගගත ගුරුවරුන්ගෙනුත් ඉල්ලන්නේ දරුවෝ ගැන හිතලා තීන්දුවක් ගන්න. අනිත් පැත්තෙන් විශ්‍රාම ගිහිපු ගුරුවරුන්ට හරි අවිල්ල මේ දරුවන්ට උගන්වන්න කටයුතු කරන්න කියන ආදරණීය ඉල්ලීම කරනවා. මේ අතර තම දහම් පාසල් දරුවන් සඳහා ඔන්ලයින් අධ්‍යාපනය ලබා දීමට ගාල්ල කරාපිටියේ ශ්‍රී සුනන්දාරාමේ ශ්‍රී පඤ්ඤාධාර දහම් පාසලේ ගුරුවරුන් අද සිට වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා. විසඳුමක් විදිහට අපි තෝරගත්තේ මෙන්න මේ මාර්ගගත ක්‍රමයට අපි දහම් පාසල ආරම්භ කරන්නේ. ඒ අනුව දහම් විෂය කරුණු වලට අමතරව දරුවන්ගේ මානසික සෞඛ්‍ය සහ ගතිපැවතුම් ගොඩනැංවීමටද කටයුතු කරන බවයි විහාරාධිපති පූජ්‍ය මානවේරියේ ධම්මික හිමියන් පවසන්නේ. විශේෂයෙන්ම කරාපිටිය ප්‍රඥාදාර දහම් පාසල දරුවන් පමණක් මේ විවිධ පළාත්වල විවිධ දිස්ත්‍රික්කවල දරුවොත් මේ සඳහා එකතු වී ඉන්න බව අපිට මේ වෙන විට සතුටින් ප්‍රකාශ කරන්න පුළුවන්. ඒ දරුවන්ටත් අපි විශේෂයෙන් සුබපත්වන ආශිර්වාද කරනවා. COVID-19 වෛරසය ආසාදනය වූ මෙරට සමස්ත රෝගීන්ගේ සංඛ්‍යාව 283,000 ඉක්මවා ගොස් තිබෙනවා. එමෙන්ම COVID ආසාදිතව සිදු සමස්ත මරණ සංඛ්‍යාවද 3,733ක් දක්වා ඉහළ ගියා. මේ අතර වෛරසය ආසාදනය වූ බවට සැක කරන දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිටින තවත් සතුන් සිව් දෙනෙකු සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. COVID-19 වෛරසය ආසාදනය වූ රෝගීන් 1452 දෙනෙකු ඊයේ මෙරටින් හඳුනා ගත්තා. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතින්ගේ සංඛ්‍යාව 283,512ක් දක්වා ඉහළ ගියා. ඔවුන්ගෙන් ආසාදිතින් 255,833 දෙනෙක් සුව ලබා පිටව ගොස් ඇති අතර දැනට සිටින සක්‍රීය රෝගීන් ගණන 23,977ක්. මේ අතර COVID-19 ආසාදනය වී සිටි රෝගීන් 31 දෙනෙක් පසුගිය 16 වෙනිදා මිය ගිය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් ඊයේ තහවුරු කළා. එලෙස මිය ගිය 31 දෙනාගෙන් 17 දෙනෙකුම පිරිමි පුද්ගලයන්. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත
කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 3733ක් දක්වා ඉහළ ගියා. මේ අතර කොවිඩ් 19 ආසාදිනී වූ බවට සැක කරන තවත් සතුන් සිව් දෙනෙකු දෙහිවල සත්වෝද්‍යානයෙන් හඳුනාගෙන තිබෙනවා. එලෙස වෛරසය ආසාදිනී වී ඇති බවට සැක කරන්නේ එහි සිටින චිම්පන්සියන් දෙදෙනෙකුට සහ ඔරන් ඔටන් දෙදෙනෙකුටයි. අප කළ විමසීමකදී වනජීවි රාජ්‍ය අමාත්‍ය විමල වීර දිසානායක මහතා සඳහන් කළේ එම සත්වයින්ට කොවිඩ් ආසාදිනී වී ඇද්ද නැද්ද යන්න තහවුරු කර ගැනීම සඳහා වැඩිදුරටත් පරීක්ෂණ පවත්වන ලෙස බලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බවයි. සත්වෝද්‍යාන නරඹන්නන් වෙනුවෙන් විවෘතව තැබීමට අවසර ලැබුණද පවතින තත්ත්වයේ සැලකිල්ලට ගනිමින් දෙහිවල සත්වෝද්‍යානය තවමත් විවෘත කර නැහැ. මේ අතර කොවිඩ් 19 පාලනය සඳහා කෙරෙන එන්නත්කරණය අදත් ප්‍රදේශ කිහිපයකදීම සිදු කෙරුණා. ඊ දිනෙදී පමණක් පුද්ගලයන් 167462 දෙනෙකුට එන්නත් ලබා දී තිබුණා. ඔවුන්ගෙන් 155922 දෙනෙකුට පළමු මාත්‍රාව ලෙසත් සෙසු 11540 දෙනාට දෙවැනි මාත්‍රාව ලෙසත් එන්නත් ලබා දී තිබෙනවා. ඒ අනුව මේ වන විට පුද්ගලයන් 55,78,909 දෙනෙකුට පළමු මාත්‍රාව ලබා දී ඇති අතර ඔවුන්ගෙන් 1,68,074 දෙනෙකුට දෙවන මාත්‍රාවද ලබා දී තිබෙනවා. මේ අතර ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව හෙට දිනේදී වර්ජනයක නිරත වීමට සැලසුම් කර තිබෙනවා. එම එකමුතුවේ සභාපති සමන් රත්නප්‍රිය මහතා සඳහන් කළේ බස්නාහිර පළාත් රෝහල් කනිෂ්ඨ කාර්ය මණ්ඩලය පමණක් හෙට වර්ජනයට එක්වන බවයි. සිය පියාගේ ක්‍රෝරකම් දරාගත නොහැකිව පොලිසියට ගොස් ඒ පිළිබඳව පැමිණිලි කළ දොළොස්වැනි පිරිමි දරුවෙකු පිළිබඳව මාතලේ විල්ගමුව ප්‍රදේශයෙන් වාර්තා වනවා. පොලිසිය පවසන්නේ අදාළ පියා සිය දෙවන බිරිඳ සමග එක්ව පළමු විවාහයේ දරුවෙකු මෙලෙස ක්‍රෝරත්වයට පත් කර ඇති බවයි. දරුවන්ට සිදුවන හිංසන ක්‍රියාවන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීම සඳහා ආයතන රැසක් මෙන්ම දැඩි නීතිද මෙරට තුල බලාත්මකයි. එහෙත් රටේ නීති කොතෙක් තිබුණත් දරුවන්ට එරෙහිව රට තුල සිදුවන විවිධ අපරාධ වැඩිවීමේ ප්‍රවණතාවක් ඉක්ුත් කාලයේ දක්නට ලැබුණා. තම පියා අතින් දූෂණය වූ 15 දැරියක් මවගේ ද අනුදැනුම මත ලිංගික කාර්යයන් සඳහා අලෙවි කිරීමේ සිද්ධියක් වාර්තා වුණේ ගල්කිස්ස ප්‍රදේශයෙන්. ඇය හමුවට පැමිණි බව කියන විශේෂඥ වෛද්‍යවරුන්, චීවරධාරීන්, බැංකු නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් මේ වෙන විට අත්අඩංගුවටගෙන තිබෙනවා. එවැනි පසුබිමක් මතයි තම පියාගේ හා පෙම්වතාගේ අතින් අපයෝජනයට ලක් වූ බව කියන 13 හැවිරිදි දැරියක් පිළිබඳව නාවලපිටිය ප්‍රදේශයෙන් වාර්තා වුණේ. මේ අතර තම 12 හැවිරිදි හා 14 හැවිරිදි දියණියන් දෙදෙනාම ගැබිනියන් බවට පත් කළ බව කියන පියකු පිළිබඳව ඊයේ දෙමෝදර ප්‍රදේශයෙන් වාර්තා වුණා. ගැහැණු දරුවන්ට මෙලෙස තම පියවරුන් අතින් එවැනි අපරාධ සිදුවන පසුබිමක පියවරුන් සිය පිරිමි දරුවන්ට පහර දී ක්‍රූරත්වයට පත් කිරීම පිළිබඳව සිද්ධින්ද වරින් වර වාර්තා වනවා. එවැනි පියකු විසින් සිය 12 හැවිරිදි පුත්‍රයාට ක්‍රූර ලෙස පහර දීම සිදු කරන බවට පුවතක් අපට වාර්තා වුණේ මාතලේ දිස්ත්‍රික්කයට අයත් විල්ගමුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ දුන්ගමුව කුඹුකන්දන ප්‍රදේශයෙන්. ආබාධයකට ලක්ව විශ්‍රාමගේ යුද හමුදා සෙබලෙකු වන පියා සමග ඔහුගේ කුඩම්මාද තමන්ට අමානුෂිකව සලකන බවයි දරුවා පවසන්නේ. එම හිරියර දරාගත නොහැකිව ඔහු පසුගියදා විල්ගමුව පොලිසියට පැමිණ තමන් පත්ව සිටින ඛේදජනක තත්ත්වය පිළිබඳව පැමිණිලි කළා. තාත්තා තමන් මකර පොඩි අරද්දක් කළාම ඒගොල්ල දෙරිලේ දරුවන්ට මොනවාරුව කියනවා මේ ආංගිත පරිදි විදියට ඒක මොනවාරුව කියලා බලනවා. මං ගෙදර කියාගෙන ඉන්නකොට මේ තාත්තාට එන ගහනවා කියලා කියනවා. අය දාසක් එහෙම කියලා මගේ අම්මට කියලා එහෙමත් ගැව්වා. හැමදේම මගේ කේලම් කියනවා. බොරු කේලම් කියලා මේ තරහ ගස්සලා තවත් මට ගස්සවනවා හැමදාම. එයා ගුටි ගස්සනවා තාත්තට කියලා. තාත්තා ඉස්කෝලේ ගරදි කියලා දි ඒ කරන්න වෙන්නේ එයා මේ මම දැන් බලන්නේ ලාවල කරොත් මේත් බලනවා මා කියන ඒවා අහන්නට බං කියලා බලනවා කනකන් ඉන්නවා ආය කෑගෙන ගියත් එහෙම මේ ඒත් එදවටත් ගහනවා ආය අත්තම්මලාටත් බලනවා ඉන්න මං යන්නේ ඉතින් ගහලා ඉන්නකම් ඉන්න අත්තම්මලා ළඟට ඉන්න කැමති අත්තම්මලා එහෙම කරදර කරන්නේ නැහැ මට හොඳට යන කාලේ තියෙනවා ඉතින් අපි දෙන්න තමයි බලාගත්තේ අර එයා කියලා බැලුවේ කෙනා ගියානේ යන්න ගහනවාම තමයි මේ ළමයට පොඩි කාලේ කියලා නැහැ මේක අද නවති හෙට නවති කියලා අපි හිතාගෙන හිටියා ඒක නවතින්න නැති හින්දා තමයි ඊයේ බැරිම තැන තමයි පොලිසියට ගියේ අපි නොගියත් එයා හරි පොලිසියට තනිය යනවා කිව්වා මෙවැනි ක්‍රියා දුටු තැන වැළැක්වීමට මැදිහත් වීම සමාජයේද වගකීමක් බවයි ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය පවසන්නේ ජීවන වියදම ඉහළ යාම රටේ ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජන එල්ල වීම ඇතුළු කරුණු කිහිපයකට විරෝධය පළ කරමින් සමගි ජනබලවේගය සංවිධානය කළ විරෝධතා රැලියක් ඊයේ කළුතරදී පැවැත්ුණා. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ජීවන වියදම ඉහළ යාම පොහොර හිඟය ඉන්ධන මිල ඉහළ යාම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මෙම විරෝධතාව සංවිධානය කර තිබුණා. කළුතර නගර ශාලාවාසලින් ආරම්භ කළ විරෝධතාව කළුතර නගර මැදිය තෙක් ගමන් ගත්තා. ඊට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරු පිරිසක් එක්ව සිටියා.
මෙරටේ කුඹුරු පාළු වෙලා ගොවියට අවශ්‍ය පොර ටික නැහැ. දීවරයා ඉතා දුකින් කාලය ගෙවනවා. රජේ උඩ බලාගෙන ඉන්නවා නිහඬ පිළිවෙතක් රකින්නවා. ඒවට කිසියම් පිළියමක් යොදන්නේ නැහැ. බැසිල් ආබයි කියලා අමුතු මැජික් කාර් එකක් නේ දැන් කියන්නේ භාණ්ඩාගාරයේ හිස්සේ කියලා. ඔය බැසිල් ඉඳගෙන තමයි අපි ආණ්ඩුව පෙරළුවේ. 2024 වෙනකම් මේ ආණ්ඩුව යන්නේ නැහැ. එන අවුරුද්දේ මේ ආණ්ඩුව අහෝසි. අපේ රටේ ආර්ථිකේ කඩාවැටෙන්න ඕන නැමෙන්නයි. විදේශ සංචිත හිඳලා ආර්ථික වර්ධන වේගය කඩාවැටිලා හැම අතකින්ම විරකියාව වර්ධනය වෙනවා. කර්මාන්ත ශාලා වැහෙනවා. කොටින්ම කිව්වොත් ගර්භණී මව්වරුන්ට කුඩා දූ දරුවන් ත්‍රිපෝෂණික ලබා දෙන්නට බැරි ආණ්ඩුවක්. මේ අතර සහල්තුරු අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල පහළ දෙමීම සිය එකම අරමුණ බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසනවා. ඒ සඳහා සියලු දිනාගේම සහාය අවශ්‍ය බව මුදල් අමාත්‍යවරයා ඊයේ සඳහන් කළේ පළාත් පාලන ප්‍රධානීන් සමග අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදී. තුන් වේල කන්න නැතුව ඉන්න කට්ටිය ඉන්නවා. අපි ඒ කට්ටියට මුලින් කන්න දෙමු. දැන් ඊයේත් මං ගෙන්නලා හාල් ගැන මේව කරා. හාල් මිල බඩුවන්ට වගේම වැදගත්. ඇත්තම කියනවා නම් මම මුලින්ම කරන්නේ හාල් මේ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ටික අඩු කරන්න. ඒකට මට උදව් කරන්න. ලෝකේ කිසිම විපක්ෂයක් මේ විදිහට මේ වගේ වෙලාවක කොරෝනා වඳුරු තියෙන රටක ආණ්ඩුව ග්‍රහණයට ලක් කරන්න කටයුතු කරන්නේ නැහැ. මේක ඒගොල්ලන්ගේ පටු දේශපාලන මතවාදයක් හැටියට තමයි මම දකින්නේ. හැබැයි මේ බරපතල ප්‍රශ්නේ මිනිස්සු ජීවත් කරලා ඉන්න එපේ. ජනාධිපත්‍ය මහදන්නේ මේ මිනිස්සු මරණයෙන් බේරගන්නනේ. හැබැයි කිස් භාණ්ඩාගාරයක් ලැබුණත් බැසිල් රාජපක්ෂතුමා කියලා කියන්නේ දක්ෂයෙක්. එහෙනම් ওই භාණ්ඩාගාරයේ වැඩපිළිවෙල හරියට ගෙනලා මේ රට ගොඩනගන්න ක්‍රියාත්මක කරනවා කියන කෙන අපිට කිසිම සැකයක් නැහැ. දලිත අවධානය දේශීය පුවත් වෙත. සීදු මන්සන්දේදී අද උදෑසන සිදු අනතුරකින් ත්‍රිරෝතරත රියදුරෙකු බරපතල තුවාල ලැබුවා. ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක ත්‍රිරෝතරතයක් ගැටි අනතුර සිදු වී තිබෙනවා. සීදු මන්සන්දේදී අද උදෑසන 7ට පමණ මෙම අනතුර සිදු වී තිබුණා. අධික වේගයෙන් පැමිණි ත්‍රිරෝතරතයක් එහි රියදුරට පාලනය කරගත නොහැකිව ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක ගැටි අනතුර සිදු ඇති බවයි අප වාර්තා කරු පැවසුවේ. අනතුරින් ත්‍රිරෝදරත රියදුරු ත්‍රිරෝදරතේ ස්ථිර වී ඇති අතර ඔහු බේරා ගැනීම සඳහා ප්‍රදේශවාසීන් දැඩි උත්සාහයක් ගනු ලැබුවා. අනතුරු ඔහු සීදුව විජේ කුමාරතුංග රෝහලට ඇතුළත් කිරීමට පියවරගෙන තිබුණා. අනතුර සම්බන්ධයෙන් සීදුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා. මෙතර නීති විරෝධී ලෙස වැලි ප්‍රමාණය කරමින් තිබූ ට්‍රැක්ටරයක් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ගමන්ගත් යතුරුපැදියක් කප්පා යට කිරීමෙන් එහි ගමන්ගත් පොලිස් නිලධාරීන් දෙදෙනා බරපතල තුවාල ලබා කැකිරව රෝහලට ඇතුළත් කර තිබෙනවා. ඉන් එක් පොලිස් නිලධාරියෙකු බරපතල තත්ත්වයේ පසුවීම හේතුවෙන් දමුල්ල දිස්ත්‍රික් රෝහලට මාරු කර යවා ඇති බවයි පොලිසිය සඳහන් කළේ. මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ කැකිරව පොලිසියට අනුයුක්තව රාජකාරියේ නියුතු පොලිස් සැරයන් වරුන් දෙදෙනෙක්. අදාළ නිලධාරීන් දෙදෙනා රාජකාරී කටයුත්තක් සඳහා මෙලෙස යතුරුපැදියකින් ගමන් කරමින් සිටියේදී අනතුර සිදු ඇති බවයි පොලිසිය සඳහන් කළේ. සිද්ධිය සම්බන්ධයෙන් ට්‍රැක්ටර් රථයේ රියදුරු අතරංගුට ගෙන ඇති අතර ඔහු අද කැකිරාව දිසා මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. එන්නත් මාත්‍රා දෙකම ලබාගත් බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ලේකම්වරයාටත් COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. මේ අතරලෝ පුරා ගෝලීය සමස්ත COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව 19 කෝටි 78 ලක්ෂයක්ම වා ගොස් ඇත්තේ සමස්ත මරණ 40 ලක්ෂ 90 දහසකට අධික සංඛ්‍යාවක් වාර්තා කරමින් විරාමයෙන් අනතුරුව තවත් දේශීය පුවත් කීපයක් කෙටියෙන් දකිමු දැන්. බහුදින දිවිවර යාත්‍රාවකින් මුහුදු ගොස් නාවික සතපු 610ක් දුරින් වූ ගැඹුරු මුහුදේදී අනතුරට ලක්ව සිටි දිවිවරයෙකු ප්‍රතිකාර සඳහා ගොඩබිමට රැගෙන ඒමට ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු කළා. නාවික හමුදාව පැවසුවේ දිවිවරයා කැපුම් තුවාලයකට ලක්ව සිටි බවයි. හම්බන්තොට වරාය වෙත රැගෙන ආ දිවිවරයා හම්බන්තොට රෝහලට ඇතුළත් කිරීමට නාවික හමුදාව කටයුතු කළේ මෙලෙසින්. ව්‍යාපාරිකයෙකුගේ ATM කාඩ් පතක් භාවිතා කරමින් රුපියල් ලක්ෂ 2කට ආසන්න වංචාවක් සිදු කළ යාචක කාන්තාවක් මොරටුව පොලිසිය අතරංගුටගෙන තිබෙනවා. මොරටුව එගොඩවෙන පදිංචි ව්‍යාපාරිකයෙකු සිය ATM කාඩ් පත අස්ථානගත වී ඇති බවත් ඉන් රුපියල් 1,30,000ක මුදලක් කිසියම් අයෙකු විසින් වංචා කර ඇති බවටත් පොලිසියට පැමිණිලි කර තිබුණා. ඒ අනුව කළ විමර්ශනයකදී අදාළ කාන්තාව අතරංගුට ගනු ලැබුවේ. එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාව ගිනිගැනීමෙන් පසු දිවයිනේ බටහිර හා දකුණු වෙරළ තීරයන්ට කැස්බෑවුන් ඇතුළු මුහුදු ජීවීන්ගේ සිරුරු ගොඩ ගැසූ පසුබිමක උතුරු වෙරළ තීරයන්ටද මුහුදු ජීවීන්ගේ සිරුරු ගොඩ ගැසා තිබෙනවා. මේ එලෙස මන්නාරම වලේපාඩු වෙරළට ගොඩ ගැසූ මියගිය කැස්බෑවන් 6 දිනකගේ මල සිරුරුයි.
එම කැස්බෑවුන්ගේ මරණවල පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිත අතර රස පරීක්ෂක දෙපාර්තමේන්තුවද පරීක්ෂණ සිදු කරනු ලබනවා. ऐतिहासिक रुहनु खतरगम महादेवालय वार्षिक एसल पेरहर मंगल्य अटवन दिन वीति संचारे कला महादेवालय आरंभ कल पेरहर प्रधान वाहल कड़ दोरटुएन पिटवी पिटवीदी ओसे गमन कर वल्यम्मा देवालय गोसिम देवालय दी देवचारित्र इटुकिरी में ननतुरुवाय वीति संचारे आरंभ कले श्रीलंका सह इंदिवातर फलम एक दिन क्रिकेट तरगियाद सवस तुनट कोलंबार प्रेमदास क्रीडांगने दीपवैत्मट नियमित वेनब मेवर श्रीलंका पील तरगेट पिवसे नवकिन रसाक्द समगेन लाइव एट 12 अदट अवसान ओबट सुबह अवसान।